සංගීතයේ නව්‍ය මානයක් සොයා යන ගමනේ අපි සොයාගත් සොඳුරුණ වාදන ස්වර එහි පළමු සලකුණ තබන්නට අපි ආරාධනා කළා අපේ විද්‍යාලයෙන් බිහි වුණු ශෘතිපූර්ණ කටහඬක් හිමි අය අංජලි මෙත්සර. අයබෝවන් අංජලි. අයබෝවන්යි. ඉතින් කොහමද මේ දවස්වල? හොඳයි, හොඳින් ඉන්නවා. වැඩ කටයුතු ටිකක් තියෙනවා, ඒ ටිකත් කරගෙන ඉස්කෝලේ වැඩත් කරගෙන ෂේප් එකේ ඉන්නවා. හොඳයි. අපි අපේ වැඩසටහනේ පළවෙනි ගීතයට යමු වෙන්න තමයි මේ සූදානම. අංජලි තෝරගෙන තියන්නේ සිතින් මානුසලී ගීතය. සිනහව ඉක්මනට වියකිලා ගියාට කඳුල හරි බරයි. කඳුල එහෙම ලේසියෙන් වේලිලා යන්නේ නැහැ. එහෙම නේද අංජලි? අනිවාර්යයෙන්ම මම හිතනවා පොසිටිව් දේවල් ගොඩක් එක නෙගටිව් දෙයකින් නැති වෙන්න පුළුවන් කියලා. I think මේක බලන් ඉන්න හැමෝටමත් මම කියනවා ජීවිතේ හැම වෙලාවෙම පොසිටිව් හිතන්න, සතුටෙන් ඉන්න try කරන්න. මොකද අපේ ජීවිතේ හැරිම කෙටි. ඒ හැම මොහොතක්ම සතුටෙන් විඳින්න, විඳවන්නේ නැතුව. ඔව්, අනිවාර්යෙන්ම. සිතින් මානසලී ගීතයත් ලාංකීය ගීත සාහිත්‍යයේ බිහිවුණු තවත් අපූර්ව නිර්මාණයක්. ලාංකීය ගීත සාහිත්‍යයේ අමරණීය සලකුණ ප්‍රේමකීර්ති දල්විස් මහතාගෙන් ලියවන ගීතය ස්ටැන්ලි ෆීරිස් මහතාගේ සංගීතයත් එක්ක කරුණාරත්න දියුල්ගනේ තමයි මුලින් ගීතය ගායනා කළේ. ඉතින් මේ ගීතේ ලස්සන කැලක් තියෙනවා මාස. තනිව මා හඬනා වෙලාවේ සැලි සැලි සීතේ වැටුණු මහා වරුසා මතක් වේ නොබරදී දැසේ. අපි ගීතය අහමු. හරි අපූර්වට ගීතය ගායනා කළා. හරි රහට ගායනා කරා. අපිට දැනුණා. ඊළඟට නංගි කියනවා අපේ වැඩසටහනට දෙවෙනි ගීතයේ විදිහට දෙවෙනි අම්මා. මම හිතන්නේ අපේ මෑත කාලයේදී ඇහුණු ගීතයක්. ශානුද්‍රි ප්‍රසාද් ගායනා කරන දිනේෂ් ගමගේ සංගීතවත් කොට නිසල් ගමගේ පද රචනය කරපු නිර්මාණයක්. ඇත්තරම මම හිතන්නේ සහෝදර බැඳීම කියලා කියන්නේත් මේ ලෝකයේ එක්තරා ශක්තිමත්ම බැඳීමක් කිව්වොත් මම හරි. එහෙම නේද නංගි? අනිවාර්යයෙන්ම වයි. මටත් ඉන්නේ අක්කයි, මගේ නංගි තමයි. ඉතින් ඇත්තටම මේ ඒ සින්දුව මට ගොඩාක් ක්ලෝස් ඉරිය දැනෙනවා. මොකද ශානු අකිලාට ඒගොල්ලනුත් ගර්ල්ස්ලා තුන්දෙනෙක් ඉන්නේ. සහ දිනේෂ් අයගේ මෙලඩිස් මාරයි. ලිරික්ස් උත් ඒකේ හරිම ක්ලෝස්. ඕනි කෙනෙක්ට මං හිතනවා සහෝදරයෙක් සහෝදරියක් ඉන්න කෙනෙක්ට ඒක ගොඩාක් දැනෙනවා. විශේෂයෙන් අක්ක කෙනෙක් සහෝදරියක් ඉන්නකොට. මම හරිම ආසයි ඒ ගීතයට. මම ඒක අහපු පළවෙනි දවස් ඉඳන් මේ මෙලඩි එක වගේ ඔළුවේ තියෙනවා. මම ඒ වචන වලටත් හරිම කැමතියි. අතරම ඒක නිසාමයි මම මේ ගීතේ තෝරගත්තේ. ඔව්. නංගිත් කිව්වා වගේ නංගිටත් ඉන්නේ අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි කියලා කිව්වා. ඉතින් එහෙම අපිට සමීප අත්දැකීමක් තියෙද්දි අපිට ගීතයක් දැනෙනවා වැඩි, හිතට ලං වෙනවා වැඩි. ඉතින් අපි එහෙම ආවම ගීතය දෙවෙනියම ගීතයත් හරිම අපූර්වට ගායනා කළා. අපේ වැඩසටහනේ තුන්වෙනි ගීතය විදියට අපි තෝරගන්නේ තවත් අද්විතීය ගීතයක්. මවුස් එනහස ගැන ලියවුණු ගීතයක්. සුනිල් දයානන්ද කොණාරයන් අතින් ලියවිලා සංගීතවත් කරපු ගීතය. කරුණාරත්න දිල්ගනේ මහතා තමයි ගායනා කරන්නේ. ඉතින් අම්මා කෙනෙකුගේ දරුවෙකුගේ බැඳීම කියන්නේත් මේ ලෝකේ තියෙන අවියෝජනීයම සුන්දරම බැඳීමක්. මම හිතන්නේ වෙනත් මානව සම්බන්ධතාවයකට ඒක කිසි දාකවත් ඉක්මවා යන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් නංගිට මොකද හිතෙන්නේ? අම්මා කෙනෙක්ගේ සෙනෙහස ගැන, සෙනෙහස විඳින දියණියක් විදිහට මොකද හිතෙන්නේ? ඔව්, මම හිතනවා හැම කෙනෙක්ටම තමන්ගේ අම්මා සහ තාත්තා වෙන්න ඇති ජීවිතයේ ඉස්සරහට යන්න බොහෝ දෙනෙක්ට ශක්තියක් වෙලා ඇත්තේ. චූටි කාලේ ඉඳන්ම අපිව මේ තැනට ගේන්න අතර විශේෂයෙන් මගේ අම්මයි තාත්තයි ගොඩාක් මහන්සි වුණා. මම අද යම් කිසි තැනක ඉන්නවා නම් ඒ හැම දෙයකම ක්‍රෙඩිට් එක යන්නේ මගේ අම්මටයි තාත්තටයි. විශේෂයෙන් අම්මා තමයි මේ හැම දෙයකටම මාව එක්කන් ගියේ. මට සින්දු කියන්න පුළුවන් කියලා අම්මා තමයි ඒක දැනගත්තේ මුලින්ම. ඊට පස්සේ මාව එක වැඩසටහන් වලට එක්කන් ගිහිල්ලා පුළුවන් හැම දෙයකටම ඉදිරිපත් කරවලා ඉතින් මට හරිම සතුටුයි මං අද ඉන්න තැන ගැනත් ඉදිරියටත් මම දන්නවා අම්මා තමයි හැම එකටම මාව එක්කයි යන්නේ සහ මාව පුෂ් කරන්නේ ඉතින් එහෙම තමයි අම්මා තමයි හැමදේම ඔව් නංගි අන්තිමට ලස්සන වචනයක් කිව්වා අම්මා තමයි හැමදේම ඉතින් එහෙම දියණියක් ලබන්න ඒ අම්මාවරුත් වාසනාවන්තයි නියත වශයෙන්ම ඉතින් හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහා මායාවනි කවදාදෝ ඔයනෙත් දරුසෙනෙහසින් මිදෙන්නේ අපි ගීතය අහමු වැඩසටහනේ 4 වෙනි ගීතයේ විදියට අංජලි තෝරන්නේ තවත් අපිට මෑත කාලේ ටිකක් වැඩිපුර ඇහුණු ගීතයක් නව සංගීත සංයෝජනත් එක්ක මොම් නේවා. මේක දමිළ ගීතයක්. මේක මම හිතන්නේ මේ චිත්‍රපටයකට පසුබිම් ගීතයක් වුණු ගීතයක්. ශ්‍රියා ഘോഷාල් සමග අයිරිෂ් නාරායන් තමයි මම හිතන විදිහට ගායනා කරන්නේ. ඉතින් ඇත්තටම භාෂාව ප්‍රශ්නයක් නෑ නේද නංගි ගීතයක් රස විඳින්න? අනිවාර්යයෙන්ම සංගීතයේ භාෂාවක් නෑ. අපිට කෙනෙක්ගේ හිතක් නිවන්න ඒ සංගීතයේ රසය දෙන්න වචන අවශ්‍ය වෙන්නේ නැහැ. හඬින් පුළුවන් ඒ අවශ්‍ය දේ අවශ්‍ය මොනවාද කියන්නේ අවශ්‍ය හැඟීම දෙන්න. සහ මුන්බේවා කියන්නේ ඉතාමත්ම සුන්දර ගීතයක්. ශ්‍රියා ഘോഷාල් කියන්නේ මම ගොඩාක් එයාගේ සින්දු අහනවා. ඇත්තටම හරීම ලස්සන කටහඬක් තියෙන හරීම ලස්සන ටෙක්නික් පාවිච්චි කරන සමබරව ගීත ගායනා කරන ගායිකාවක්. බොහොම ගරු කරනවා මම ඇයට. ඉතින් විශේෂයෙන් ඒ ගීත ඇහෙනකොට මේ හරීම සුන්දරයි. මේ කනට හරීම මිහිරි. මෑත කාලේ මම තව සුකන්‍යා කියලා ඉන්දියාවේ ඉන්න ගර්ල් කෙනෙක්ගෙනුත් ඒක ඇහුවා. එතනින් තමයි මට ගොඩක්ම ඒක හිතට දැනුනේ. ඒ නිසාම තමයි අද දවසේ මම මේ ගීතය තෝරගත්තේ. ඔව්. අනිවාර්යයෙන්ම සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ නිසා භාෂාව අදාළ වෙන්නේ නැහැ අපිට ගීතයක් රස විඳින්න. ඒ හැඟීම අපිට දැනෙනවා නම් ඒ ගීතය හදවතට සිතට ලං වෙනවා. අපි අහමු අංජලිගේ හඬින් මේ මොම් නේවා. hari api gita kipayak deng rasa windala iwarai tawat gita kipayak tiyenawa ahannata ඊට කලින් අපි කැමති අංජලිගෙන් අහන්න කොහොමද මේ දවස්වල වැඩ කටයුතු මොනවද ඉස්සරහට අපිට දකින්න ලැබෙන අලුත් නිර්මාණ මේ දවස්වල වැඩ කටයුතු කියන්නේ මේ දවස්වල සුට්ටක් බිසි වෙලා තියෙනවා වැඩ කීපයක් කරගෙන යනවා සහ රස විඳින්න ඔයාලට ලැබෙන්න ඔයාලා වෙනුවෙන් දෙන්න බලන් ඉන්න වැඩ කීපයක්ත් තියෙනවා විශේෂයෙන් මේ දවස්වල මගේ එක්සෑම් එක තියෙනවා A levels ඉතින් ඒ වෙනුවෙන් මං ලෑස්ති වෙනවා පාඩම් කරනවා ඒ වැඩ ටිකක් කරගෙන සහ මම දෙරණ TV එකේම තව අලුතෙන් Little Titans කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරන්න මට අලුත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකත් මම හරිම සතුටින් මේ දවස්වල කරගෙන යනවා. ගීත ගායනා කරනවා, ඒවත් කරනවා. ඉතින් ෆ්‍රී ටයිම් එක ගොඩක් අඩුයි. ඇත්තටම මේ වැඩසටහනට එන්න මට ලොකු එක්සයිට්මන්ට් එකක් තිබුණා. මම හරිම ආසයි. මොකද මේ වගේ අර ගීත අහන්න සහ ගීත ගැන කතා කරන්න තියෙන වැඩසටහන් වලට මම හරිම කැමතියි සහ මම ඒ වගේ වැඩසටහන් බලනවා ගොඩක්. හරිම ආසාවෙන් අද ආවේ. වැඩ කොච්චර තිබුණත් කොහොම හරි මේකට සම්බන්ධ වෙන්නම මටත් ලොකු උමනාවක් තිබුණා. අනිවාර්යෙන්. නංගි අපිටත් සීවලේ දියණියක් විදිහට ඔයා ඉස්සරහට යන එක දැකලා අපිත් හදවතින්ම සතුටුයි. අපිට හරි ආඩම්බරයි අපේ කෙනෙක් එහෙම ලෝකයේ දිනනවා දකින්න, ලෝකයේ බලනවා බලන්න. අපේ වැඩසටහනේ පස්වෙනි ගීතයේ විදිහට නංගි තෝරගෙන තියෙන්නේ ඔබේ සිනාලංග නැත නැවතුණා ගීතය. තවත් සංවේදී හරි අපූර්ව නිර්මාණයක් ගීතාංජලි වික්‍රමසිංහ අතින් ලියවුණු ජගත් වික්‍රමසිංහයන් සංගීතවත් කොට ගායනා කරපු ගීතය. ඉතින් ඇත්තටම මේකට පාදක වෙන්නේ ප්‍රේමය. මම හිතන්නේ වැඩියෙන්ම කවියෝ කවි ලියපු ගීත රචකයින් ගීත රචනා කරපු මාතෘකාව වෙන්න ඇති. ඉතින් ඔබේ සිනා ළඟ නැත නැවතුණුදා ඔබේ කතා ළඟ සිත නැවතුණුදා ප්‍රේමය හැඳින්නෙමි. අංජලි කොහොමද ප්‍රේමය හැඳිනගන්නේ? එහෙම සිත නැවතුණු නැත නැවතුණු තැන් තියනවද? ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. මම හිතන්නේ අර වයසත් එක්ක අවුරුදු 14 15 16 කියන්නේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට හැඟීම් දැනීම් ඇති වෙන එතකොට ආකර්ෂණය නැති වෙන වයසක් බොහෝ දෙනෙක්ට මං හිතනවා ඒක ඇත්ත එහෙම තමයි කියලා ඒ බොහෝ දෙනා අතරේ මාත් ඉන්නවා නැහැ කියන්නේ මං ඒ ගීතේ තෝරගත්තේ නම් හැබැයි මේ ජගත් සර්ගේ මෙලඩිස් වල හරිම රහයි ජගත් සර්ගේ මෙලඩිස් සහ මේ එතුමාගේ කටහඬත් එක්ක ඒ මෙලඩිස් වල වචන හරියට දැනෙනවා සහ මම ඒකේ cover එකක් මෑත කාලේදී ඇහුවා ඒකත් හරිම ලස්සනයි. ඒ නිසා තමයි මම මේ සින්දුව අද දවසේ තෝරගත්තේ. අනිවාර්යෙන්. ඔබ කිව්වා වගේ ජගත් වික්‍රමසිංහයන් කියන්නේ ඉතාම අපූර්ව කටහඬක් හිමි. අපේ කාලේ යුග පුරුෂයෙක් කිව්වොත් මම නිවැරදි. ඉතින් එතුමාගේ ගීතයක් තමයි ඉතාම ජනප්‍රිය ගීතයක්. හදවතට දැනෙන ගීතයක්. ඉතින් ඔබ මම හිතන්නේ අපි බලාගෙන ඉන්න හැමෝම කවදම හරි කාලෙක කවදා හරි දවසක කාගේ හරි සිනාවක් ළඟ කතාවක් ළඟ අනිවාර්යෙන් නැවතිලා ඇති. ඉතින් ඒ නැවතිච්ච මතකයත් එක්ක ඒ මතකය අලුත් කරගෙන ගීතය අයන්නට ආරාධනා කරනවා මේ ඔබේ සිනා ළඟ නැත නැවතුණුදා. Peace is තාම මෙහිරට ගායනා කරන අංගි මම හිතන්නේ ඔබෙත් මගෙත් අපි හැමෝගෙම බලන් ඉන්න අයගේ පරණ මතකයන් නැවත සිහි ගැන්වෙන්නට ඇති ඒ අතීතයේ මොහොතක් තනි වෙන්නට ඔබේ ගායනයෙන් හින්දා අපිට ඉඩ ලැබුණා. ඒකට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. නංගි අපේ වැඩසටහනට ගෙන අවසාන ගීතය වලා තීරේ නෑ. මේකත් මේ ලාංකීය ගීත ඉතිහාසයේ ලියවුණු වෙනස්ම විදිහේ ගීතයක්. වලා තීරෙන් එහා කියලා කියන්නේ. තවත් අපේ රටේ විවිධ ගීත රසවත් ගීත රසක් රචනා කරපු කුලත් ආර්යවංශයන් අතින් තමයි මේ ගීතය ලියවෙන්නේ. අපේ කවුරුත් දන්න අපේ කාලේ විස්ම කර්මය සංගීතවේදියා ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ තනුවත් එක්ක ටීඑම් ජයරත්න මහතාගේ සුගායනයෙන් හැදවෙන ගීතය වලා තීරෙන් එහා. වලා තීරෙන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිගුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්. නංගි මොකද මේ ගීතය තුරගන්නට හේතුවද? ඇත්තටම මට ඇහිච්ච ලස්සන ගීත අතුරින් එකක් තමයි වලා තීරෙන් එහා කියන ගීතය. ඇත්තටම මම ඒක ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙත් ගායනා කරා. මම බොහෝම ආසාවෙන් ගායනා කරපු ගීතයක් ඒක. සහ මම හිතනවා මේ වගේ වැඩසටහනකට ඒ වගේ ගීත තමයි ඕන. ඒ වගේ අහන්න පුළුවන් රහට විඳින්න පුළුවන් ගීත තමයි මේ වගේ වැඩසටහනකට ඕන. මං හිතන්නේ මේ වැඩසටහන බලන අයටත් ඕන එහෙම වෙන්න ඇති කියලා මං හිතනවා. ඒක නිසාමයි අද දවසේ මම තෝරාගත්ත හැම සින්දුවක්ම ගොඩක් නිවි සැනසille අහන්න පුළුවන් ගීත ටිකක් මම තෝරාගත්තේ. ඒ අතරින් වලා තීරෙන් එහා කියන්නේත් මම ගොඩාක් ආස කරන ගීත ටිකෙන් එකක්. ඉතින් ඒක නිසා තමයි වලා තීරෙන් එහා ගීතය අද මම තෝරගත්තේ. ඔව් අනිවාර්යෙන්. ගීතයක් රස විඳින්න, ගීතයක් විඳින්න පුළුවන් වෙන්න ඒකේ ගොඩක් කාරණා බලපානවා. ගායනය, ඒ වගේම පද රචනය, තනුව, විවිධ දේවල් බලපානවා. ඉතින් ඒ වගේ නම් කිව්වා වගේ වලා තීරෙන් කියන්නේත් අපේ හදවතේ හැමදාම රැඳිලා තියෙන්න පුළුවන් ගීතයක්, හැමදාම හිතට ලං වුණු ගීතයක්. ඉතින් අපි මේ ගීතය හමු අද අංජලිගේ හඬින්. මේ වලා තීරෙන් එහා. विहिल सहा सुसुम सारी पवन रुदक ने सिंह नेवम पे तुम रन वडिन पे हुयन दोरिन वला तेरयन हा कोहे ඉතින් කාලය ගෙවුණා දැනුණේවත් නැහැ. අපේ වැඩසටහනත් කෙමෙන් අවසන් වෙගෙන තමයි යන්නේ. අවසාන මිනිත්තු කීපේ තමයි අපි ඉන්නේ. ඉතින් සංගීතයේ නව්‍යමානය සොයා යන ගමනේ අපි තැබුව එක් සටහනක් තමයි මේක. මේ වැඩසටහන. ඉතින් අපි එකෙන් උත්සාහ කරා ඔබට නැවුම් වූ රසාස්වාදයක් ලබා දෙන ගමන් හදවතට දැනෙන, හිතට දැනෙන සින්දු ටිකක් ඔබට අසන්නට සලස්වන්න. ඉතින් අංජලි ඔබට බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. අපි තාම සතුටු වුණා ඔබේ මිහිරි කටහඬ අහලා. ඇත්තටම හරිම රහයි සින්දු ටික. ඉතින් අංජලි මොකද හිතෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක යනවාට? හිතෙන්නේ කියන්නේ සීවලි කියන්නේ මගේ අක්කාගේ ඉස්කෝලේ. මගේ ඉස්කෝලේ වෙන්න කලින් මම පොඩි කාලේ ඇවිල්ලා තියෙනවා. චූටි කාලේ සීවලියට ඇවිල්ලා තියෙනවා. හැබැයි එතකොට ඒක මගේ ඉස්කෝලේ නෙවෙයි. හැබැයි දැන් සීවලී කියන්නේ මගේ ඉස්කෝලේ. මම උසස් පෙළ හදාරන්න තමයි අපේ ඉස්කෝලේට ආවේ සීවලියට. ඉතින් ඉස්කෝලෙන් මම ඉස්කෝලේ ගැන සුටක් මතක් කරන්න ඕනේ. හරිම ලොකු සහයෝගයක් තිබ්බා. මම ඉස්කෝලේට ආවට පස්සේ තමයි ඩ්‍රීම් ස්ටාර් තරගයට සම්බන්ධ වුණේ. ඉස්කෝලෙන් පුදුම සහයෝගයක් තිබුණා මගේ බාහිර වැඩ කටයුතු කරගන්න සහ මගේ අධ්‍යාපන කටයුතුත් එක්කම ටීචර්ස්ලාගෙන් මට ලොකු සහයෝගයක් දැනටත් ලැබෙනවා මගේ විභාගේ මගේ එක්සෑම් එක වෙනුවෙන් මගේ පාඩම් වැඩ ටික අතපසු වෙච්ච ඒ ටික කරගන්න. ඉතින් මීඩියා යුනිට් එකේ අපේ නංගිලා මල්ලිලා ටික එකතු වෙලා මේ අලුත් වැඩක් අපිට ඇත්තටම මේ chance එක හම්බුන්නේ නැහැ. මාත් හරි ආසයි මේ වගේ වැඩවලට. හම්බුන්නේ නැහැ. ඉතින් යාලට හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. අලුත් වැඩක් කරන්න ලොකු experience එකක් ගන්න. තව ඉස්සරහට හොඳ තැනකට යන්න පුළුවන්. මේ වගේ experience හරි වටිනවා ඉස්සරහට යද්දී. විශේෂයෙන් media පැත්තෙන්. ඉතින් සුබ පතනවා යාලට මේ දේවල් ඉදිරියටත් මේ විදිහටම කරගෙන යන්න ලැබෙන්න කියලා. සහ බොහොම ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කරාට. මමත් බොහොම ආසාවෙන් තමයි වැඩසටහන සම්බන්ධ වුණේ. ඉතින් මම කියන්න ඕනේ මගේ පාසලට මම ගොඩාක් ආදරෙයි. සීවලියට මම ගොඩාක්ම ආදරෙයි. සහ ඉතින් ආයි පාරක් අපේ නංගිලා මාලිලා ටිකට සුබ පතනවා එයාලගේ මේ වැඩ කටයුතු ඉස්සරහටත් මේ විදිහටම ලස්සනට කරගෙන යන්න ලැබෙන්න කියලා. අනිවාර්යෙන් නංගි කිව්වා වගේ අත්දැකීම් තමයි අනාගතය ලස්සනට ගොඩනගන්නේ. ඉතින් ඇගේ ඉදිරි කලා කටයුතු වලට සියලුම කටයුතු වලට අපි හදවතින්ම සුවපතනවා නංගි. ඒත් එක්ක අපි නැවත වතාවක් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අලුත් වැඩසටහනක් එක්ක අලුත් ගීතයක් එක්ක හමු වීමේ බලාපොරොත්තු වෙන සමුගන්නවා. ස්තුතියි.